සෑම පුද්ගලයන් 6 දෙනෙකුගෙන් 1 අයෙකු සහ අවුරුදු 5ට අඩු දරුවන් 10 දෙනෙකුගෙන් සිව් දෙනෙකු දරිද්‍රතාවයෙන් පෙළෙන බව යුනිසෙෆ් සංවිධානය සහ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගින් සිදු කළ සමීක්ෂණ වාර්තාවකින් අනාවරණ වී තිබෙනවා. එම සමීක්ෂණ වාර්තාවේ සඳහන් වන්නේ මාස 11ට අඩු වයසේ පසු වන ළමුන් මන්ද පෝෂණයට ලක්වීම ඉහළ ගොස් ඇති බවයි. දකුණු ආසියානු රටක් ලෙස ශ්‍රී ලංකාව පිළිබඳව යුනිසෙෆ් සංවිධානය සහ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව එක්ව 2019 වර්ෂයේ දත්ත මත පදනම්ව මෙම සමීක්ෂණය සිදු කර තිබෙනවා. එම සමීක්ෂණයට අනුව සෑම පුද්ගලයන් 6 දෙනෙකුගෙන් 1 අයෙකු දරිද්‍රතාවයෙන් පෙළෙන බව අනාවරණ වී ඇති අතර මෙම සමීක්ෂණයට පදනම් වූ ජාතික බහුමාන දරිද්‍රතා දර්ශකයට අනුව අවුරුදු 5ට අඩු දරුවන් 10 දෙනෙකුගෙන් 10 දෙනෙකු දරිද්‍රතාවයෙන් පෙළෙන බව සඳහන්. ළමා බහුමාන දරිද්‍රතාවය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම සඳහා මෙම සමීක්ෂණ වාර්තාව පිටුවහලක් වන බවයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් PNP අනුරකුමාර මහතා කියා සිටියේ. මෙම සමීක්ෂණ වාර්තාවට අනුව දිලිඳු පවුල් 10න් 8කට වැඩි සංඛ්‍යාවක් ග්‍රාමීය ප්‍රදේශවලින් වාර්තා වන බවද අනාවරණ වී තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ දරිද්‍රතාවය 3.5% ලෙස වාර්තා වන අතර එය නුවරළිය දිස්ත්‍රික්කෙන් 44.2% ලෙස වාර්තා වනවා. එමෙන්ම අවුරුදු 4ට වඩා අඩු කුඩා ළමුන්ගෙන් 33.4% අඩු බර සහ වයසට සරිලන උසකින් නොමැති බවද අනාවරණ වී ඇති අතර ළමුන් 16.4%ගේ මුල් ළමාවිය සංවර්ධනය අහිමි වී ඇති බවද සමීක්ෂණ වාර්තාවෙන් හෙළිව තිබෙනවා. අවුරුදු 0.4 දක්වා ප්‍රජාවගේ පවර්ටි එක පිළිබඳව මෙස් ඉන්ඩිකේටර්ස් නිකුත් කරා. ඉතින් ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මේක භාවිතා කරලා පොලිසි ඉදිරියට කොහොමද වෙනස් කරගන්නේ? කොහොමද ඒවා අපි අඩු කරගන්නේ දුප්පත්කම? ඒ සඳහා අවශ්‍ය මේක භාවිතා කරලා කොහොමද ඒවට රෙස්පොන්ඩ් කරන්නේ? එහෙම නැත්නම් ආන්සර් කරන්නේ? එහෙම නැත්නම් මේකට පිළිතුරක් හොයන්නේ මේ පවර්ටි එක අඩු කරන්න.